Sri Lanka Nidahas Pakshi, Maitri Parshwe, Vidhaka Sabharas Vimak, E. Kolamadi Pavatiatr, Ehidima Pakshi, Sabhapati Varialis Katia Tukala, Hitapujana Dipati, Maitri Palasirisena Mahata, Imatanaturini last when a Bavatani Veda Nekala. පාක්ෂික ඉන්ට සංවිධායකවරුන්ට ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිටින සියලුම අපේක්ෂකවරුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා මම තීරණය කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් අද ඉල්ලා අස්වෙන්නට අනුතුරුව නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් කෙරුණේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතායි පක්ෂයේ සභාපති මහතාට විජේදාස රාජපක්ෂ මහත්මයා සුසේ කියලා මම යෝජනා කළා ඒ යෝජනාව ස්ථිර කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔබටත් කෙසේ වෙතත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවයේ නියෝජනය කරන දුමින්ද දිසානායක ලසන්තල ගියවන් ඇතුළු පිරිසගෙන් විරෝධය පළ වූ අතර ඔවුන්ද මාධ්‍ය හමුවක් ඇඳවමින් ඊට එරෙහිව සිය මතය පළ කළා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කාර්ක සභිකයින් දෙදෙනෙකු වන ඉසුරු අභිවර්ධන සහ සුමිත් විජේමුනිද සොයිසා විසින් විධායක කාර්ක සභිකයින් 20 දෙනෙකු විත්තිකරුවන් ලෙස නම් කරමින් කඩුවෙල දිසාධිකරණයේ පවරා තිබූ නඩුවට අදාළව වාරණ නියෝගයක් අද නිකුත් කෙරුණා. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස පත් වූ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන ප්‍රධාන ලේකම් කීර්ති උඩවත්ත මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරගෙන යාමට බාධා කිරීම වළක්වාලමිනුයි මෙහිදී වාරණ නියෝගය නිකුත් කෙරුණේ. කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමු කීපයකදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වත්මන් අර්බුදය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. අපිට තේරෙන්නේ නැහැ තාම මොකද මේ උනේ කියලා. මේ රැස්වීමක් කැඳවනකොට ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම නැවතපත් කරනකොට මධ්‍යම කාර්ක සභාව තියෙනවා, දේශපාලන මණ්ඩල තියෙනවා. නිල වශයෙන් කල් ඇතුව ඒ වඩා දැනුම් දෙන්න ඕන. මේ අධිකරණයේ දීපු නියෝග තියෙනවා, තීන්දුව තීරණ තියෙනවා. මේ රැස්වීම කැඳවලා තියෙන්නේ සරත් ඒකනායකනේ. ඉතින් එයා කොහොමද කැඳවන්නේ රැස්වීමක්? දයසිරි ජයසේකරගේ සිද්ධියට යාට තහනමක් වුණවලා තියෙනවා. මම අධිකරණයටත් පහස කරලා තියෙනවා. අපි දිනලා තියෙන පක්ෂ මූලස්ථානයේ කඩවල්වල ගිහිල්ලා නැත්නම් හෝටල්වල ගිහිල්ලා කාල බීලා රැස්වීම් තියලා නැහැ අපි. වැඩබලන සභාපතිවරයා පක්ෂ මූලස්ථානයේ ඉඳගෙන වැඩ කරනවා. මේ පක්ෂය මන්ත්‍රීවරු ගොඩක් එකතු වෙන පක්ෂයක් බවට පත් වෙයි ඉදිරියේදී ශක්තිමත් පක්ෂයක් බවට පත් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වැතිරණම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා මෙලෙස අදහස් පළ කළා. පක්ෂයට ආදරය කරපු පක්ෂ වෙනුවෙන් වැඩ කරපු ලේකම්ට මේ සභාපතිකම ගණී කියලා කවුරු හරි කියපු කේලමකට මාව ගහලා එලෙව්වා. දැන් අද තේරෙනවනේ ඇත්ත කතාව අද මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මම කනගාටු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රතු නිරනම ගැන. හොඳම මිලකට අලෙවි කරගන්න පුළුවන් වෙනකල් ඒක තියාගෙන හිටියා. හදන්න තිබුණා. හදන්න මේ අයිතිය දුන්නා නම් මේ ප්‍රශ්න ඔක්කොම දැන් උසාවියේ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතයේ ඡන්දයක් ඉල්ලන්න බැරි දැනකට දැන් පත් කළ ඉවරයි.